ජිස් පිහිටයි ප්‍රමන්තේනි අද මැයි මාසේ දෙවනිදා බ්‍රහස්පතින්දා දවස අපි ඉන්නේ උත්තාන සමයේ පස්වෙනි සතියේ. අපි මේ දවසේ වැඩ කටයුතු කරගෙන යන්නට සූදානම් වන මොහොතේ දැනටමත් අපි දවසේ වැඩ කටයුතු ආරම්භ කරලා ඇති. ඒක නිසා මේ වැඩ කටයුතු කරගෙන යන්නට අපි දෙවියන් වහන්සේගේ වචනයත් මෙතනට එක්කාසු කරගමු. එතකොට අපිට අපගේ වැඩ කටයුතු හොඳින් කරගෙන යන්නට ශක්තිය ලැබෙනවා. ප්‍රමන්තේනි, අද උන්වහන්සේගේ වචනය තුල ජේසු කියනවා, ඔබ මාගේ ප්‍රේමයේ පවතින, remain in my love. ප්‍රමන්තේනි, අපිට කට වචනෙන් කියන්න පුළුවන්. නමුත් මේ ප්‍රේමෙහි පැවතීම තමයි වඩා වැදගත් වෙන්නේ. අද ජේසු කියනවා, මම මාගේ පියාණන් වහන්සේ තුල ඒ ප්‍රේමය ආරක්ෂා කළා. මමයි මගේ තාත්තා අතරයි ඒ ප්‍රේමය උපරිමයෙන්ම තිබුණා. ඒ ප්‍රේමයෙන් වෙන් කරන්නට කාටවත් බැරි වුණා. හරි ශක්තිමත් ප්‍රේමයක් මමයි මගේ පියාණන් වහන්සේ ගාවයි තිබුණේ. ජේසු අද කියනවා, අන්න ඒ වගේ ප්‍රේමයකට ඇතුල් වෙන්නට ඔබට මට ආරාධනා කරනවා. ඔබ මම අපි හැමදෙනාම උත්සාහ කරන්නට ඕනේ ඒ ප්‍රේමයට සම්බන්ධ වෙන්නට. ජේසු කියනවා, ඒක නිසා ඒ ප්‍රේමෙහි පවතින්න. වැඩිපුර යමක් කරන්නට ඕනේ නැහැ. ජේසු කියනවා, මාගේ ආඥා පිළිපැද ඒ තුල ශක්තිමත් වෙන්නට ඔබ උත්සාහ කරන කෙනෙක් නම් ඔබ මට ප්‍රේම කරන කෙනෙක්. ප්‍රේමන්තේනි, වඩා වැදගත් වෙන්නට ඕනේ අපි හැමදෙනාම අහන්නට ඕනේ ප්‍රශ්නය, මට පුළුවන්ද දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ තුල පවතින්න? ඒක තමයි අමාරුම වැඩේ. අපිට කියන්න පුළුවන්, අපිට දේශනා කරන්න පුළුවන්, අපිට ලියන්න කරන්න පුළුවන් මම උන්වහන්සේගේ ප්‍රේමය තුල පවතින්නට ඕනේ කියලා. නමුත් මගේ ක්‍රියාවෙන් මම උත්සාහ කරනවාද, මට පුළුවන් ද උත්සාහ කරන්න උන්වහන්සේගේ ප්‍රේමය තුල පවතින්න? මිනිසයන් වශයෙන් අපි හැම වෙලාවෙම මතකේ තියාගන්නට ඕනේ අපි දුර්වලයි. අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ දෙවියන් තුල ඉන්නවට වඩා උන්වහන්සේ පැහැර හරින්න. අපි බොහෝ දේවල් පස්සේ යනවා උන්වහන්සේගේ ආදරය තියාගෙන. ඒ ආදරයට සම කරන්න පුළුවන් ආදරයක් ප්‍රබෝන්තේනි, ඊයේ තිබුණෙත් නැහැ, අදත් නැහැ, හෙටත් නැහැ. ඒක නිසා ඔබ වැඩි මනක් දෙයක් කරන්නට ඕනේ නැහැ උන්වහන්සේගේ ප්‍රේමය තුල පවතින්න. ඔබ කරන කින දේවල් ආසාවෙන් උන්වහන්සේ තුල කරන්න. ඒක තමයි වඩා වැදගත් වෙන්නේ. දවසේ, අද දවසේ ඔබට පැවරෙන දේවල් ආසාවෙන්, උද්‍යෝගයෙන්, සන්තෝෂයෙන්, ඇතුළත ප්‍රීතියෙන් කරන්න. වැඩි දෙයක් ඕනේ නැහැ. උන්වහන්සේගේ ප්‍රේමය තුල පවතින්නට ඔය ටිකත් බොහෝ ඇති. ඒක නිසා ප්‍රේමවන්තේනි, අපි උන්වහන්සේට කියමු, ඒ සඳහා අපිව මේ දවසේ ඉදිරියට අරගෙන යන්නට කියලා. අපි වැටෙන හැම මොහොතකම වැටෙන තැන්වලින් අපිව ඔසවාගෙන උන්වහන්සේ ඉදිරියේ ශක්තිමත් වෙන්නට අපි හැමදෙනාටම වරම් ඉල්ලමු. අපි උන්වහන්සේට කියමු, ස්වාමිනී, ඔබ වහන්සේගේ ප්‍රේමෙහි පවතින්නට මේ දවසේ අපේ ගෙදර හැමදෙනාටම ශක්තිය, ආශිර්වාදය දෙන්න. ජෙසුපීටයි.